ජීවිතය හැමදේම හොඳින් වෙනකොට මොකක් හරි නරක දෙයක් වෙනවනේ ඉතිහාසවල. ඒකට තමයි සුදු විදිහින් ජීවිතය කියන්නේ. ජීවිතය එහෙම එහෙම තමයි ඉතින්. සබා දාම හැම තිස්සෙම දේවල් බැලන්ස් කරනවා. මීට කලින් මට ඔය ගැන කියලා තියෙනවා. හැබැයි මට ඒක තේරුන්නේ නැහැ. අද තේරුණෙත් නැහැ. කොහොමද ඒක ඔයාට තේරුම් කරන්නේ? තේරුම් කරන්නම වෙනවා. මම නෝනනේ. අනෝනද? තා කොහොමද? මේමයි. හරි. මමට කියන්නකෝ. ඔයා තිහස්වර සමරනායක කියන බිස්නස්මන් ගැන මොකද්ද හිතන්නේ? මට හිතෙනවා ඔයා මගේ කියලා. එහෙම නෙවෙයි මචං. කොච්චර? මේම හිතන්නකෝ. දැන් මා හිතන්න නිකන් එලියෙන් බලන කෙනෙක් විදියට. ඒ කියන්නේ ඔයා පර්සනලි මාව දන්නේ නැහැ. හරිද? හැබැයි ඔයා තිහස්වර සමරනායක කියන බිස්නස්මන් ගැන අහලා තියෙනවා. හරිද? එහෙම තියෙද්දී ඔයා දවසක අදිසිය දකිනවා තිහස්වර සමරනායක ෆුල් සූට් එකක් ගහලා ජීප් එකෙන් බහලා යනවා 5-star හොටෙල් එකකට. රයිට්. එතකොට ඔයාට මොකද හිතෙන්නේ? එතකොට මට හිතෙනවා එයා වාසනාවන්තයි කියලා. ඕකේ. තව? තව මට හිතෙනවා අර කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. තව? තව ඉතින් මට හිතෙනවා මටත් ඒ වගේ සපවත් ජීවිතයක් හම්බෙනවා නම් කියලා. ගුඩ්. හරි. දැන් ඒක එහෙම තියෙද්දී ඔයා ඇත්තටම දන්න තිහස්වරගේ ජීවිතේ ඒ තරම් සපවත්ද? අනේ ඉතින්. නේද ඇත්ත කියන්නකෝ. නෑ ඉතින්. අන්නේක තමයි මම කියන්නේ. ජීවිතේ අපිට මොනා හරි දේවල් ලැබෙනකොට ඒ වගේම දේවල් ටිකක් අපිට නැති වෙනවා. ඒක තමයි අර බැලන්ස් වෙනවා කියන්නේ. ඒක තමයි ජීවිතේ හැටි. ජීවිතේ හරි පුදුම ඉතිහාසර. ජීවිතේ හරි පුදුමයි තමයි.